අදවසේ අපි මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වනු ලබන්නේ Youth for Change සංවිධානයේ විදිහට. මාධ්‍ය සාකච්ඡාව සඳහා සම්බන්ධ වෙනවා Youth for Change ජාතික කමිටුව නියෝජනය කරමින් සංක මලිත් සහෝදරයාත් මම ලහිරු වීරසේකර ජාතික සංවිධායක Youth for Change සංවිධානයේ. අපි අදවසේදී මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වනු ලබන්නේ අපි දන්නවා ඊයේ දවසේදී මෙරටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළව 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී ඡන්ද 179ක් පක්ෂව ලබා ගනිමින් විරුද්ධව එක ඡන්දයයි යනුව වැඩි ඡන්ද 178කින් සම්මත වුණා. මේ සම්බන්ධයෙන් තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා මේ අහුගිය කාලයක් තිස්සේ වසර ගණනාවක් තිස්සේ මෙරටේ ව්‍යවස්ථාව වෙනස් විය යුතුයි. මෙරටේ ව්‍යවස්ථාවට යම් සංශෝධන ගෙනා යුතුයි කියන සාකච්ඡාවක් සමාජයේ තිබුණා. ඒ වගේම තමයි අපි දන්නවා මෑත කාලේ අවුරුදු කිහිපයක් ඇතුළත ව්‍යවස්ථා සංශෝධන කිහිපයක් එක දිගට සිද්ධ වුණා. මේවත් එක්ක මේ සම්බන්ධයෙන් 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් උත් බරපතල අවධානයක් සමාජයේ තිබුණා. ඒ අනුව තමයි මේ ඉදිරිපත් කරපු 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඊයේ දවසේදී පාර්ලිමේන්තුවේදී සම්මත වෙන්නේ. දැන් ගොඩක් අය මේ ගැන අපි දන්නවා මේ වෙද්දී යම් සුබදායක අදහසක ඉන්නවා. මේක සිද්ධ වෙච්ච දේ හොඳයි කියන අදහසක ඉන්නවා. හැබැයි අපි මෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කරලියට එන්න හේතු වෙච්ච කාරණය අමතක කරලා මේකේ සුබවාදී ලකුණු ගැන කතා කරන්න බෑ. අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ 2019 අවුරුද්දේ ජනාධිපති වෙද්දී 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වෙලා තිබුණේ. ඒක අහෝසි කරමින් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා. දැන් 19 20 21 මේ ටික ආවේ කොහොමද කියලා පොඩ්ඩක් සලකලා බැලුවොත් එහෙම මහින්ද රාජපක්ෂලාගේ ඒකාධිපති පාලනයට විරුද්ධ වෙච්ච ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට හැදිච්ච විරෝධය පාවිච්චි කරමින් රනිල් වික්‍රමසිංහත් මෛත්‍රීපාල සිරිසේනත් බලයට පත් වෙන 2015 අවුරුද්දේ. ඒ 2015 අවුරුද්දේ ඔවුන් බලයට පත් වෙදී දීපු පොරොන්දුවක් තමයි විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම කියන පොරොන්දුව. හැබැයි අපි දන්නවා ඔවුන් ඒ පොරොන්දුව ලොකු පොරොන්දුව ගෙනල්ලා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගෙනල්ලා ලොකු පොරොන්දුව ඉෂ්ට කරේ නැහැ. පොඩි පොඩි ප්‍රතිසංස්කරණ ටිකක් කරා. ස්වාධීන කොමිෂන් සභා ඇති කරා. ජනාධිපතිවරයාට තියෙන බලතල යම් යම් විදිහට පාර්ලිමේන්තුවට අගමැතිවරයාට කථානායකවරයාට වග කියන්න පුළුවන් ආකාරයට සකස් කරා. මේක තමයි 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී සිද්ධ වෙච්ච දේ. දැන් මේ ගෝඨාභය රාජපක්ෂපත් වෙන්නේ මේ රටේ 169ක් ඡන්ද අරගෙන තුනෙන් දෙක පාර්ලිමේන්තු බලයකුත් අරගෙන ශක්තිමත් පාර්ලිමේන්තුවත් එක්ක තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති බවට පත් වෙන්නේ. ඔහු පළවෙනියටම කිව්වා තමන්ගේ කතාවේදී තමන් සිංහල බෞද්ධ ඡන්දවලින් පමණක් මේක ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා කියලා. ඒක කියමින් ජාතිවාදයේ පාවිච්චි කරමින් ආගම්වාදයේ පාවිච්චි කරමින් තමයි බලයටපත් උනේ. ඒ කරලා අර 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හොඳට මතක තියාගන්න 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මොනියම් හෝ විදිහකට ගේන්න යහපාලන ආණ්ඩුවට සිද්ධ උනේ ඒ සම්බන්ධයෙන් සමාජයේ තිබුණු ඉල්ලීම ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධයෙන් සමාජයේ තිබුණු ඉල්ලීම තමයි රනිල් වික්‍රමසිංහලා මෛත්‍රීපාල සිරිසේනලා බලයට එන්න පාවිච්චි කළේ. ඒකල ඒගොල්ල යම් ප්‍රමාණයකට 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගිනාව. ඒකෙන් යම් ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධයෙන් සාපේක්ෂ කරුණු ටිකක් ඇතුළත් කරා. හැබැයි ඊට පස්සේ මොකද උනේ? 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගිනනලා ගෝඨාභය රාජපක්ෂ අර 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් කප්පාදු කරපු යම් විදිහකට සීමා කරපු බලතල ටික තව වැඩි දියුණු කරමින් Taman යටතට විධායක බලතල තහවුරු කරගන්න කටයුතු කරපු එක තමයි 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සිද්ධ වුනේ. ඒ වෙලාවේ අපි දන්නවා රටේ ජාතික ආරක්ෂාව පාස්කු ප්‍රහාරය මේවා ඔක්කොම පාවිච්චි කරලා කිව්වා නෑ විධායක බලතල තියෙන කොන්ද කෙලින් තියෙන පාරේ වෙඩි තියලා හරි අපරාධකාරයෝ මරන්න පුළුවන් මිනිහෙකුට බලය දීලා මේ ප්‍රශ්නවලට උත්තර හම්බෙයි කියලා මතයක් සමාජෙ හැදුවා. අපි බොහොම නිශ්චිතව කියන්න ඕන ඒක ජනතාවගේ මතය නෙවෙයි කියලා අවුරුදු දෙකමාරක් යන්න කලින් ඔප්පු වුණා. ඒ කියන්නේ මේ විධායක බලතල කියන ඒවා ප්‍රතික්ෂේප කරමින් මිනිස්සු කිව්වා විධායක බලතල ඕනේ නැහැ, විධායක ජනාධිපති කෙනෙක් ඕනේ නැහැ කියලා තමයි 169ක ඡන්ද අරගත්ත ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති ධූරයෙන් එළවීම සඳහා වෙච්ච සටන ආරම්භ වෙන්නේ. ඒ සටන ඉස්සරහට යන්නේ එහෙම සටන් පාඩත් එක්ක. එහෙනම් දැන් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු මේ කාරණාවලින් මේවට බලය හම්බුණාට පස්සේ විධායක බලතල තව වැඩි වුණාට පස්සේ
ජනතාවට සහන දීම නෙවෙයි, ජනතාවගේ ප්‍රශ්න විසඳීම නෙවෙයි, ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ බලය තහවුරු කර ගැනීම තමයි කරන්න කියන එක හොඳටම ඔප්පුනා. සමහර අය කිව්වා පාර්ලිමේන්තුව ශක්තිමත් පාර්ලිමේන්තුවක් වෙන්න ඕන, ශක්තිමත් පාර්ලිමේන්තුවක් තිබ්බම තමයි ජනතාවට සහන ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි හරි පැහැදිලි 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තනි මිනිහෙක් අතර නැවතවතාවක් බලය ගන්න ප්‍රතිපාදන සකස් වෙන්නේ ඔය කියන ශක්තිමත් පාර්ලිමේන්තුව ඇතුළෙන්ම තමයි. එහෙනම් දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ආයේ 21 වෙනි ආණ්ඩුක්‍රම 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඒක සම්මත වුණාට පස්සේ 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ බවට පත් වෙනවා. දැන් මේක දැන් සම්මත වෙලා තියෙන්නේ මොන වගේ තත්ත්වයක් ඇතුළේද? මේක සම්මත වෙන්නේ මේ රටේ ආණ්ඩුවත් විපක්ෂයත් බරපතල විදිහේ දේශපාලන අර්බුදයක සිටියේදී ඊළඟට බලය ගන්න එක සම්බන්ධයෙන්, ඊළඟට තමන්ගේ පවුලේ කෙනෙක් බලයට ගෙනීම සම්බන්ධයෙන්, තමන්ගේ කණ්ඩායම බලයට ගෙනීම සම්බන්ධයෙන් බරපතල විදිහේ දේශපාලන අර්බුදයක ඉද්දි තමයි මේ රටේ පක්ෂ විපක්ෂ දේශපාලන කණ්ඩායම් බරපතල විදිහේ අර්බුදයක ඉද්දි තමයි 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පාර්ලිමේන්තුවේ සම්මත වෙන්නේ. අපි හිතුවත් එහෙම මේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ගේන්න පාර කැපෙන්නේ කොහෙන්ද? මේකට ආලෝකය ගන්න කොහෙන්ද? මේ ආලෝකය එන්නේ වෙන කොහෙන්වත් නෙවෙයි. විධායක ජනාධිපති කෙනෙක් මෙරටේ 7 වෙනි විධායක ජනාධිපතිවරයාව තමන්ගේ දූර කාලයේ අවසන් වෙන්න කලින් ජන නැගිටීමකින්, ජන රැල්ලකින්, ජනතා සටනකින් එළවන්න සමත් වෙච්ච අරගලයකින් පස්සේ තමයි, ඒ අරගලයේ අතරේ මතුවෙච්ච සාකච්ඡාවකින් තමයි මෙවැනි ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ කතාබහක් නිර්මාණය වෙන්නේ. එනිසා එක පැත්තකින් මේක යම් පමණකට ජනතාවට පේන්න දෙයක් ආණ්ඩුවට කරන්න සිද්ධ වුණා. හැබැයි මේකේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට වඩා ඉස්සරහට ගිය ප්‍රතිසංස්කරණ සිද්ධ වෙලා තියෙනවා. අපි ඒක පිළිගන්නවා. ස්වාධීන කොමිෂන් සභා නැවත ඇති කිරීම, ඊට පස්සේ යම් විදිහකට ජනාධිපතිවරයාගේ බලතල සීමා කිරීම, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට එන්න තියෙන ඉඩකඩ හිරීම, මේ වගේ යම් ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් වෙලා තියෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න, ඒක නැවතත් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සාපේක්ෂයි. මොකද දැන් මේක වෙන්නේ දැන් 19 සම්මත වෙලා, 19 සම්මත වෙලා තියෙද්දි තමයි ගෝඨාභය රාජපක්ෂලා බලය අරගෙන 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්නේ. දැන් 19 ප්‍රජාතන්ත්‍රවාදී කියපු 19 මාර දේවල් වෙනවා කියලා හිතපු වෙලාවේදී මේ රටේ අගමැති කවුද? මේ රටේ අගමැති රනිල් වික්‍රමසිංහ, මේ රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. දැන් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී මේ රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ. දැන් 2019 දී 2019ට කලින් රනිල් රමේ යහපාලන ආණ්ඩුව තියෙද්දී 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තිබුණා. ඒ ව්‍යවස්ථා සංශෝධනයේ තියෙද්දී යහපාලන ආණ්ඩුව යටතේ අපි අහනවා මෙන්න මේ ප්‍රශ්නවලට මිනිස්සුන්ට මොකද්ද කරන්න ඕනේ? අධ්‍යාපනයේ විකිණීමට විරුද්ධව, සෞඛ්‍ය විකිණීමට විරුද්ධව, පරිසර සංහාරයට විරුද්ධව, ඊට පස්සේ ඖෂධ ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාම, මේවා ඔක්කොම එක මිනිස්සුන්ට නැවත සටන් කිරීම තමයි 2019 2015 කරන්න සිද්ධ වෙලා තිබුණු වැඩේ. යහපාලන ආණ්ඩුව යටතේ මිනිස්සුන්ට කරන්න සිද්ධ වෙලා වැච්ච තිබ්බ වැඩේ තමයි සටන් කිරීම, අරගල කිරීම. ඒ කියන්නේ ඒකෙන් හොඳටම පේනවා මේ තියෙන ව්‍යවස්ථාවට ඇමුණුම් දැම්මට, මේ තියෙන ව්‍යවස්ථාවට සංශෝධන දැම්මට එදත් මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට උත්තරයක් හම්බෙලා නැහැ. සාමාන්‍ය මිනිස්සුන්ගේ එදිනෙදා ප්‍රශ්නවලට උත්තර දෙන්න ඒ සංශෝධනේ අසමත් වෙලා තියෙනවා. යම් ප්‍රමාණයකට සමාජයට පණිවිඩයක් දීලා තිනවා. අපි හරි ප්‍රජාතන්ත්‍රවාදී, අපි ඒව කරා. හැබැයි හොඳට මතක තියාගන්න, රනිල් මෛත්‍රී ආණ්ඩුවේ පොරොන්දුව තිබුණේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම. ඒක කරන්න ඒගොල්ලෝ ලෑස්ති නෑ. අපි අදත් කියනවා, අදත් මේ රටේ පක්ෂ විපක්ෂ දේශපාලඥයෝ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න එකඟ නෑ. ජනතාවට ජනතා නියෝජිතින් නැවත කැඳවීමේ බලය දෙන්න ඔවුන් එකඟ නෑ. අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය, පරිසරය, රැකියාව, ජීවත්වීම අයිතියක් බවට පත්වෙච්ච පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයකට, පූර්ණ අලුත් ව්‍යවස්ථාවක් ගේන්න මේ කවුරුත් එකඟ නෑ. ඒක තමයි අපි මතු කරන ප්‍රශ්නේ. අපි හිතනවා අරගලයක් කරා, මිනිස්සු පාරට බැස්සා, මිනිස්සු කිව්වා පාර්ලිමේන්තු එපා, 225 එපා, විධායක එපා, මිනිස්සු අරගෙන ආව සරන් පාට මොනවද? කන්න නැති මිනිහා, තමන්ගේ වැටුප වැඩි වෙන්නේ නැති මිනිස්සයා, තමන්ගේ දරුවගේ අධ්‍යාපන අයිතිය සම්පූර්ණ කරගන්න බැරි වෙච්ච මිනිස්සයා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියලා සරන් පාට අරගෙන අරගල භූමිය මුන්නලට ආවා. මේකත් එක්ක තමයි මේ අඩුවතරමේ මේ සංශෝධනය මෙහෙම උනේ. මේකත් එක්ක
හැබැයි අපි අදත් කියනවා දැන් ඉන්නේ රනිල් වික්‍රමසිංහ. දැන් 2015 හිටියේ රනිල් වික්‍රමසිංහ. ඒ රනිල් වික්‍රමසිංහලගේ මර්ධනයට මුහුණ දෙන්න ශිෂ්‍ය ව්‍යාපාරේ සිද්ධ වුණා. ඒ රනිල් වික්‍රමසිංහලගේ මර්ධනයට මුහුණ දෙන්න දේශපාලන පක්ෂවලට සිද්ධ වුණා. දැන් අද 22 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා අපිට පෙන්වනවා ප්‍රජාතන්ත්‍රවාදී දුන්නා කියලා. අපිට පෙන්වනවා මේක තමයි අපි 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 සටන් කළේ ඒගොල්ලෝ සටන් කරලා ප්‍රජාතන්ත්‍රවාදී ගත්තා කියලා. හැබැයි අපි බොහොම පැහැදිලිව කියන්න ඕන පහුගිය කාලේ එතකොට මර්ධනය ආවේ කොහොමද? දැන් මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී හම්බෙනවා නම් ජූලි 22 වෙනිදා රනිල් වික්‍රමසිංහ අණ දීලා ගෝල් ෆේස් භූමියට ගැහුවේ කොහොමද? දැන් මේ 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 ප්‍රතිසංස්කරණ වලින් ජනතාවට ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදී හම්බෙනවා නම් අපි අහනවා පොලිසිය අර පාරට බහැලා. දැනුත් පොලිස් කොමිසම තියෙනවා. මානව හිමිකම් කොමිෂන් සභාව තියෙනවා. අපි ඒවට ගිහලා ඕන තරම් පැමිණිලි කරලා තියෙනවා. හැබැයි අදටත් ජනතාවට යුක්ති ඉෂ්ඨන වීම ප්‍රශ්නේ මොකද්ද? අදටත් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී ඉෂ්ඨන වීම ප්‍රශ්නේ මොකද්ද? අපි අහනවා මේකට පාර්ලිමේන්තුවට උත්තර දෙන්න පුළුවන්ද? මේකට මේ ව්‍යවස්ථා සංශෝධන වලින් උත්තර දෙන්න පුළුවන්ද? ඒ නිසා අපි හිතනවා අපි ඒ නිසා තමයි කිව්වේ පාර්ලිමේන්තුව ඇතුලේ කරන්න පුළුවන් උපරිම දේ මේක. මෙතනින් එහා දෙයක් ওই පාර්ලිමේන්තු කිසි එකකින් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ට ඉඩ තියාගෙන ඒගොල්ලන්ගේ දේවල් රැකගන්න බලාගෙන මිනිස්සුන්ට දෙනවා එකක් මෙන්න අපි ටිකක් කරා කියලා. ඒ නිසා අපිට දැන් තියෙන උත්තරේ මොකද්ද? ඒ නිසා තමයි අපි කිව්වේ පාර්ලිමේන්තුව ඇතුලේ ජනතාවගේ ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදී දිනා ගන්න බෑ කියලා. ඒ ප්‍රජාතන්ත්‍රවාදී තියෙන ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට ඕන වුණා දිත්වපුරවාසීභාවයේ තියෙන අය මේකෙන් අයින් කරන්න ඒගොල්ලෝ ඒක කරා. ඒගොල්ලන්ට ඕන වුණා දැන් කලින් තිබුණේ අවුරුදු හතරමාරක් ගියාට පස්සේ තමයි ජනාධිපතිට පාර්ලිමේන්තු විසිරුවන්න පුළුවන්. නමුත් දැන් 22කට එද්දිත් ඒක අවුරුදු දෙකමාරම තමයි. ඒ නිසා ඒගොල්ලන්ට ඕන ටිකට මේකේ ප්‍රජාතන්ත්‍රවාදී ඒගොල්ලෝ හිතන ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් මේක සම්මත කරගන්න. හැබැයි මොනවා හරි විදියට 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පොඩ්ඩක් හරි මේක ඉස්සරහට ගිහිල්ලා තියෙන එක ගැන අපිට සතුටු වෙන්න පුළුවන්. හැබැයි අපි අහන ඊළඟ ප්‍රශ්නේ දැන් අරගලයක් තිබුණා රටේ. සටනක් තිබුණා. මිනිස්සු බාහිරට බැස්සා. මිනිස්සු අරගල කරන්න බාහිරට බැස්සා. ඔය තියෙන ව්‍යවස්ථාවේ තාමත් තියෙනව නේද? ඡන්දේ පරදිලා. ජනතා බලයක් නැති ජනතා විරෝධයක් තියෙන මිනිහෙකුට පාර්ලිමේන්තුව ඇවිල්ලා විධායක ජනාධිපති වෙන්න බලතල තාම තියෙනව නේද? ධම්මික පෙරේරා වගේ බදු වංචා කරපු තමන්ගේ ව්‍යාපාරවලින් ජනතාවට වංචා කරපු මේ රටට කුණු කන්ටේනර් ගෙනාපු පරිසරය විනාශ කරන මිනිහෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විය හැකියි කියන ප්‍රතිපාදන තාමත් ඔය ව්‍යවස්ථාවේ තියෙනව නේද? එහෙනම් අපි යෝජනා කරන්නේ මේ මේක මෙතනින් එහාට ගෙනියන්න නම් අපිට නැවත තියෙන්නේ මොකද්ද? අපිට නැවත තියෙන්නේ අරගලේ. අපිට නැවත තියෙන්නේ සටන. මේ පාර්ලිමේන්තුවේ මීට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න බෑ කියලා අපි එදත් කිව්වේ ඒකයි. ඒ නිසා තමයි අපි කිව්වේ බලය දියවන්නාවෙන් එළියට. අපි සිස්ටම් චේන්ජ් එක කියලා කිව්වේ ඒක. එහෙනම් අපි කියන්නම් මේ තියෙන අරගලේ හෙට දවස ක්‍රියාකාරී සැලැස්ම. මේ ගෝල් ෆේස් භූමියේදී මේ අවුරුද්දේ ජූලි මාසයේ 5 වෙනිදා එළිදක්වපු ක්‍රියාකාරී සැලැස්ම. මේ සැලැස්මට අනුව තමයි එතනින් එහාට නිශ්චිතවම මේ රටේ ක්‍රියාත්මක වෙච්ච පොදු සටන ගිය. මේක එවකට හිටපු විපක්ෂයේ දේශපාලන කණ්ඩායම්, වෘත්තීය සමිති, බහුජන සංවිධාන මේ සියලු දෙනා අතර අපි පත් කරා. ඒ වෙලාවේදී ඔවුන් සියලු දෙනා මේකේ තිබුණු යෝජනා පිළිගත්ත ඉතාම ඉහළින්. මේකේ තිබුණු ප්‍රධාන යෝජනා දෙකක් තමයි අපි හිතනවා මේ අරගලේ සමාජයට ගෙනියන්න පුළුවන් වෙච්ච ප්‍රධාන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම පත්තෙන් ප්‍රධාන යෝජනා දෙකක් තමයි මේකට තිබුණු මහජන කවුන්සිලයේ ස්ථාපිත කිරීම. ඒක මේ දැන් වැරදියට වටහා ගන්න එපා. රනිල් වික්‍රමසිංහ හදනවා කියන මේ ජන සභා නෙවෙයි. එයාට ඕන අය අරගෙන එයාගේ පාක්ෂිකයෝ අරගෙන එයාගේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා ටික අරගෙන හදන ජන සභාව නෙවෙයි මේ. අපි කිව්වේ මේ අරගලේදී මිනිස්සු තීරණ ගත්තා. මේ අරගලේදී මිනිස්සු එකතු වුණා. මිනිස්සු සටන් කරා. මිනිස්සු තීරණ ගත්තා ගෝඨාභය යන්න ඕන. ඒ අනුව ගෝඨාභයට යන්න වුණා. අපි කියන්නේ මිනිස්සුන්ට එවැනි තීරණ ගත හැකි මිනිස්සුන්ගේ ඍජු සහභාගීත්වයේ තියෙන මහජන කවුන්සලයක්. අපි අහනවා ඒකට එකඟද? දැන් ඊයේ පෙරේදා අපි දැක්කා පාර්ලිමේන්තුවේදී කියනවා මේ මහජන කවුන්සිල් වලට නීතිමය බලයක් නැල්ලුවා. දැන් අපි අහන්නේ ඒ කියන්නේ ඡන්දයෙන් පැරදිච්ච මිනිහෙකුට විධායක ජනාධිපති වෙන්න පුළුවන් ව්‍යවස්ථාව නීතිය නම් ඒක නම් නීතිය. එහෙනම් අපි කියනවා ওই නීතියට පිටින් මහජන කවුන්සිල්, ජන සභා, ජනතාව සංවිධානයේ ව්‍යුහ හැදෙනවා. ඒක නවත්තන්න බෑ. සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා කියනවා මේවට මේ නීතියෙන් පිට මේවා හදන්න හදනවා. අපි කියන්නේ නීතියෙන් පිට මේවා හදන්න හදනවා නම්
ජනතාවගේ අභිලාෂයේ තේරුම් අරගෙන ඕවට ඒව ඇතුළත් කරන්න. ඒක තමයි උත්තරේ තියෙන්නේ. ඒ නිසා ඉදිරියට එන්න නියමිත ප්‍රශ්නයක් සුසිල් ප්‍රේමජයන් දැමතිතුමා කිව්වේ. මොකද්ද? මේ පාර්ලිමේන්තුවෙන් පිට හදන ජනතා සභා, මහජන කවුන්සිල් මේවා නීති විරෝධී ලෙස සලකන බව තමයි මේ ඇඟවම දුන්නේ. එහෙනම් අපි කියනවා දැන් දැන් මේ පාර්ලිමේන්තුවේ කරන්න පුළුවන් ටික මේගොල්ලෝ පෙන්වුවා. මෙච්චර ජන නැගිටීමක් වෙලා ජනතාව අමු අමුවේ තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් තමන්ට ඍජුව හිට ගන්න පුළුවන් තැන් ඉල්ලද්දී ප්‍රජාතන්ත්‍රවාදයේ උත්තරීතර ආයතනය කියපු ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන කුළුණු තුනෙන් එකක් කියපු පාර්ලිමේන්තුවට මෙච්චරයි කරගන්න පුළුවන් උනේ. ඒක තමයි ඇත්ත කතාව. එහෙනම් අපි කියනවා මේ මේ අරගලයේ හෙට දවස ක්‍රියාකාරී සැලැස්මේ යෝජනා කරා මහජන කවුන්සිල් එකට අමතරව පූර්ණ ව්‍යවස්ථා වෙනසක්, අලුත් ව්‍යවස්ථාව, ජනතා ව්‍යවස්ථාව. ඒකේ මොනවද තියෙන්නේ? අපි අහනවා දැන් මේක මේක හරි, මේක ප්‍රජාතන්ත්‍රවාදී යම් ප්‍රීති ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් වුණා 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන. අපි අහනවා මේවට එකඟයි කවුද කියන්නේ? පාර්ලිමේන්තුවේ මේවට එකඟයි කවුද? ජීවත් වීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් වශයෙන් පිළිගැනීම, විධායක, ඒ කියන්නේ දැන් එකේ ඒවා නැහැ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අදාළ නිසි ක්‍රමවේදයක් සකස් කිරීම, ජනතාවට වග නොකියන මහජන නියෝජිතයන් ආපසු කැඳවීමට ඇති අයිතිය තහවුරු කරන ක්‍රමවේදයක් සකස් කිරීම. ඒ කියන්නේ ජනතා නියෝජිතින් නැවත කැඳවීමේ බලය ජනතාවට දෙනවා. ඒකට එකඟද? විහන්නේ ඒකට එකඟද? ඊට පස්සේ නීති සම්පාදනයේ සංශෝධනය සඳහා ජනතාවට දායකත්වයේ දිය හැකි ක්‍රමවේදයක් සකස් කිරීම. දැන් මේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනෙත් එන්නේ මේ ජනතාවගේ අදහස් විමසලා නෙවෙයි. මම ඒකයි කිව්වේ ඒගොල්ලන්ගේ කට්ටිය හදපු එකක් මේ. ජනතාවට මෙහෙම තියනවා කියලා පෙන්වන්න හදපු. මානව හිමිකම්, කාන්තා ළමා අයිතිවාසිකම් ශක්තිමත් කිරීම සඳහා දැනට ඇති සීමාවන් ඉක්මවන වගන්ති ඇතුළත් කිරීම. ඒක කරන්න ලෑස්තියි. දැන් කාන්තාවන්ට තියෙන රැකියා කිරීමේදී තියෙන දුෂ්කර කොන්දේසි අයින් කරන්න ලෑස්තියි. ළමා අපචාර කරපු, බාල වයස්කාරයේ දැරියන් දූෂණය කරපු, සහරුවා සුනිල් නිදහස් කරපු නීති පද්ධතියකින් විධායකින් ව්‍යවස්ථා දායකයකින් අපිට ඒක බලාපොරොත්තු විය හැකිද? අපි අහන ප්‍රශ්නේ ඕක. ඊළඟට අධ්‍යාපනයේ සෞඛ්‍ය සඳහා ජනතාවට ඇති අයිතිය තහවුරු කිරීම. ඒ කියන්නේ අධ්‍යාපනයේ සෞඛ්‍ය අයිතියක් ලෙස ව්‍යවස්ථාව පිළිගන්නවා. දැන් එහෙම පිළිගෙන නැති හින්දා තමයි ඕන ඕන අයට කඩ දාලා කලින් නෙවිල් ප්‍රනාන්දුලට දැන් මොහන්ලාල් ග්‍රේරුලට එක එක බයිලා ගහන්න හම්බ කරන්න කඩ දාන්න පුළුවන් වෙලා තියෙනවා. ලංකාවේ ජාතික රෝහල් පද්ධතිය, රජයේ රෝහල් පද්ධතිය වැටෙද්දී එක එක බිස්නස් කාර්යයන්ට අවිල්ලා තමන්ගේ රෝහල් තට්ටු ගණන් ගහලා මිනිස්සු හූරා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ සෞඛ්‍ය අයිතියක් වෙච්ච නැති හින්දා. අපි අහනවා මේ ව්‍යවස්ථාවට ඕක ඇතුළත් කරන්න ලෑස්තිද? අධ්‍යාපනයේ සෞඛ්‍ය අයිතියක් කියන්නේ. ඒ වගේම තමයි දිගින් දිගටම කරන සංවර්ධනයේ මුවාවෙන් කරන පරිසර සංහාරයේ නවත්තන්න නීතිමය ක්‍රියාමාර්ග ගන්න ලෑස්තිද? ඒක අපි උදාහරණයක් කියන්නම්. පරිසර ඇමති තමයි පහුගිය කාලෙදී ගල්වැලි ප්‍රවාහනය කිරීම සඳහා තිබුණු බලපත්‍රය අහෝසි කරාට පස්සේ ඒකට පෙනී හිටි. ඒ බලපත්‍රයෙන් තමයි අනවසර ලෙස ගල්වැලි ගොඩ දැමීම නැවැත්තුවේ. ඒක ගැන සාධාරණීකරණය කරන්න කතා කරේ පරිසරම. ඒතර අපි මේ ගැන විශ්වාසය තියන්නේ කොහොමද? ඊළඟට තමයි ජාතිවාදය, ජාතික පීඩනයේ මුළුමනින්ම අහෝසි කරන්න සමානාත්මකතාවය තහවුරු කරන සෑම ජනක කොටසකගේම ආගමික භාෂා ලිංගිකත්වය හා අනෙකුත් සංස්කෘතික අනන්‍යතාව තහවුරු කිරීමට ප්‍රජාතන්ත්‍රවාදය හා දේශපාලන නිදහස තහවුරු කිරීමට අදාළ මූලික නීතිමය පදනම ශක්තිමත් කිරීම. අපි අහනවා ජාතිවාදයට වැඩේ තියෙන්නේ එක රටක් එක නීතියක් කියලා මේ දාපු එකේ සභාපති ගලබොඩත්තේ ඥානසාර. ශ්‍රී ලංකාවේ අපේ රටේ ජාතිවාදී වපුරන්න උපරිම වැඩ කරපු මිනිහා තමයි එක රටක් එක නීතියක් එකේ සභාපති හිටියේ. ඒතර අපිට පුළුවන්ද මෙයා ජාතිවාදය, ආගම්වාදය, මේ ජාතික පීඩනය නැති කරන්න මේගොල්ලෝ නීති ප්‍රතිපාදන ගෙනෙයි කියලා අපිට හිතන්න තියෙන අවකාශය මොකක්ද? ඊළඟ කාරණය තමයි ජනතාවගේ නිශ්චිත, අපි මෙන්න මේක ගත්තොත් අපිට දැන් තියනවාද මේ ව්‍යවස්ථාවේ අයිතියක්? මම අර මුලින් කිව්වා වගේ පැරදිච්ච මිනිහෙකුට, ජනතා විරෝධයක් තියෙන මිනිහෙකුටත් පාර්ලිමේන්තුවේ ඡන්දෙන් විධායක ජනාධිපති වෙන්න පුළුවන්. හැබැයි ජනතාව ඡන්දේ දීලා යවන, ජනතාව ඡන්දේ දීලා ගිය තමන්ගේ නියෝජිතයව නැවත කැඳවීමේ බලය ජනතාවට නැහැ. අපි කියනවා මේ ව්‍යවස්ථාවෙන් ජනතාවට ඒක දෙන්න. ජනතාවට බලය හම්බෙනවා කියලා කියන්නේ ඒක. ඒගොල්ලන්ගේ මේ කතාබහ ඇතුලේ, ඒගොල්ලන්ගේ එකඟතාව, ඒගොල්ලන්ගේ ඩීල් ඇතුලේ මිනිස්සුන්ට පේන්න දේවල් සම්මත කරන එක නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ. ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියනවා මේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ එන්නේ අරගලයේ නිසා ඒගොල්ලන්ට කරන්න සිද්ධ වෙච්ච එකක්. ඒක 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සාපේක්ෂව යම් කරුණු ප්‍රමාණයක් ඉස්සරහට අවිල්ල තියෙනවා.
හැබැයි ඒකෙන් අපිට ඔප්පු වෙන්නේ නැහැ කිසිලෙසකින්වත්. ඒකෙන් කිසිලෙසකින්වත් ඔප්පු වෙන්නේ නැහැ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හම්බුණා කියලා. ඒකට හොඳම උදාහරණේ තමයි 2015 දී යහපාලන ආණ්ඩුව ආපු වෙලාවේදී 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා. ප්‍රජාතන්ත්‍රවාදී හම්බෙනවා කියලා හිතුවා. පොලිස් කොමිසම් පටන් ගත්තා. මානවහිමිකම් කොමිසම් පටන් ගත්තා. ඒවයින් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවට ඇත්ත යුක්ති ඉෂ්ට වෙයි කියලා හිතුවා. අන්තිමට රනිල් මෛත්‍රී ආණ්ඩුවෙන් ගුටි ගන්න ජනතාවට සිද්ධ වුණා. එනිසා ආණ්ඩුවට ගෙදර යන්නත් සිද්ධ වුණා. ඊට පස්සේ විශ්සගෙනලා Tamange බලතල තහවුරු කරගත්ත විධායක ජනාධිපතිව එළෙව්වා. ගෙදර යන්න උනා. ඒවා එතකොට ওই ව්‍යවස්ථා එකකවත් තිබුණේ නෙවෙයි. ජනතාවට එලෙස කළ හැකි කියලා ওই ව්‍යවස්ථාවල නැහැ. පොලිසිය ඇවිල්ලා ඒකයි අදත් කියන්නේ පෙළපාලියන්න බෑ කියලා. එනිසා දැන් 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සම්මත වෙච්ච පළියට අපි කියනවා මේ ප්‍රතිසංස්කරණ දෙන්න ලෑස්ති. අපි කියනවා අපි නිශ්චිතව කිව්ව අරගලේ විධායක ජනාධිපති ක්‍රමයේ හවුස් කරපු අලුත් ව්‍යවස්ථාවක්. අපි කියන්නේ ජනතා ව්‍යවස්ථාව. ඒ ව්‍යවස්ථාව හදන්න ලෑස් මේගොල්ලෝ කවුරුත් ලෑස්ති නෑ. ඒ නිසා ඒක අපිට කරගන්න වෙන්නේ මේ බලය දියවන්නාවෙන් එළියට අරගෙන. ඒ කියන්නේ ජනතාව සංවිධානය වෙලා. දැන් අපි මේවට අහු වෙන්නේ නැතුව අපි කියන්න ඕන දැන් උඹලට ඕන ටික කරා දැන් අපිට ඕන ටික දීපල්ලා. ඇයි විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කරන්නේ නැත්තේ? අපි අහන්නේ මොකද්ද තියෙන ප්‍රශ්නේ? කවුද විරුද්ධ? ඒවා කියන්න. ඇයි ජනතාව නියෝජිතයන් ආපහු කැඳවීමේ බලය මේ ව්‍යවස්ථාවට දාන්නේ නැත්තේ? ඇයි අධ්‍යාපනය, සෞඛ්‍ය, රැකියාව, පරිසරය, ප්‍රවාහනය වගේ ඒවා අයිතීන් බවට පත් කරන්නේ නැත්තේ? හරිම නිශ්චිතයි. හරිම නිශ්චිතයි. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි 90 මේ ආණ්ඩුව කටයුතු කරන්න පටන් ගෙන ඉවරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි 90 මේ ආණ්ඩුව වියදම් කපන්න ඕනේ. වියදම් කපන්න ඕන නිසා තමයි අධ්‍යාපනයට, සෞඛ්‍යයට, ප්‍රවාහනයට අධිවේගී මාර්ග පද්ධතිය හැදෙද්දී ප්‍රවාහනයට ගණන් අඩු වෙනවා. ආරක්ෂාවට ගණන් වැඩි වෙනවා. ඒ නිසා මේ ක්‍රියාත්මක වෙන්නේ මොකුත් නෙවෙයි. ජල බිල වැඩි වෙනවා, විදුලි බිල වැඩි වෙනවා. අපි අහනවා දැන් ඒක අඩු කරන්න නීති ප්‍රතිපාදන ඒවා ජනතාවට අයිතීන් සහන විදියට දෙන්න නීති ප්‍රතිපාදන කියන්නේ නැතුව ඒවා සම්මත කිරීම ගැන කතා කරන්නේ නැතුව ඒවට පාර්ලිමේන්තුව ඇතුලේදී කරන්න පුළුවන් දෙයක් නැතුව ඉද්දී අපි කියනවා මේකෙන් විතරක් කවුරු හරි හිතනවා නම් ප්‍රජාතන්ත්‍රවාදයේ මාරකක් උදා වෙනවා කියලා අපි කියනවා එහෙම වෙන්නේ නැහැ. එහෙනම් 2015 එක වෙන්න තිබුණා. හැබැයි 2015 අගමැති හිටපු රනිල් වික්‍රමසිංහ දැන් 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගෙද්දී ජනාධිපති. හැබැයි හොඳට මතක තියාගන්න මේ 22 ගේන්නේ ඒගොල්ලෝ ඔක්කොම බරපතල අර්බුදයකින්දී. කරවටක් මේ අර්බුදයේ ඒගොල්ලෝගේ දේශපාලන අර්බුදයක් ඇවිල්ලා තියෙද්දී තමයි ජනතාවට සිද්ධ වෙලා තියෙනවා බඩු මිල වැඩි වෙනේවා, වැටුප් වැඩි නොවෙනේවා, මර්ධනයේ මූණ දෙවයන් කරවටක් ගිල්ලේ ඉන්න ඒගොල්ලෝ ඉන්නේ දේශපාලන අර්බුදයක. ඒ අර්බුදේ නිසා තමයි ඒගොල්ලෝ මේක මේ වෙලාවෙ එළියට දාන්නේ. ඒ නිසා අපි ජනතාවට කියනවා මේ එකක්වත් නෙවෙයි විශ්වාසයේ තබා ගත යුතු තැන. මේ කොහෙවත් නෙවෙයි විශ්වාසයේ තබා ගත යුතු තැන. අපි කියනවා විශ්වාසයේ තබා ගත යුතු එකම තැන. එකම තැන. ජනතා අරගල. මොකද හිතලා බලන්න දැන් ආපහු මහින්ද රාජපක්ෂලා නැගිටින්නේ නැන්නේ. දැන් මේ එක්ක නැගිටිමු කියලා එනවා. දැන් මේ හොරු ටිකනේ ආපහු වෙන්නේ. අපි අහන්නේ කෝ ව්‍යවස්ථාවේ උන්ට එහෙම එන්න බෑ කියන ප්‍රතිපාදනය. දැන් මේකේ තියනවාද එහෙම එක? ජනතාවටම ජාතන්ත්‍රවාදයක්. ජනතාව පන්නපු මිනිස්සු ආපහු වෙනවා පාර්ලිමේන්තුවට. සල්ලි වේදන් කරලා වෙන මොකුත් නෙවෙයි. අපි අහන්නේ එක සරල දෙයයි. ධම්මික පෙරලා පාර්ලිමේන්තුවේ ඉන්නේ කොහොමද? කෝ ප්‍රතිපාදනයක් බදු වංචා කරපු උන්ට පාර්ලිමේන්තුවට එන්න බෑ කියලා. ජනතා නියෝජිතින් නම් පාර්ලිමේන්තුවේ ඉන්නේ කෝ අපිට අයිතියක්? ධම්මික පෙරර එන එකට අපි එකඟ නෑ කියන්නේ අපිට තියෙන අයිතිය කො? ඒක නෑ. ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී නෑ කියන්නේ. ඒගොල්ලන් ප්‍රජාතන්ත්‍රවාදී තියෙනවා. ඒගොල්ලන්ට ඒක ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදී ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ දේවල් කරමින් ඉන්නේ. ඒ නිසා අපිට බොහොම පැහැදිලිව කියන්න තියෙන්නේ මේ ව්‍යවස්ථා සංශෝධන කියලා කියන්නේ තවදුරටත් ජනතාවට යම් යම් වෙනස්කම් සහිතව. දැන් මේකේ විහිළුම කාරණේ කියන්නම්කො. විහිළුම කාරණේ කියන්නේ 14ටත් අත උස්සපු. 18ටත් අත උස්සපු. 19ටත් අත උස්සපු. 20ටත් අත උස්සපු. දැන් 21ටත් අත උස්සපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නවා. දැන් මිනිහට මිනිහව ඒ ඉන්න මිනිස්සුන්ව ඒ කියන්නේ 14ටයි 18ටයි 19ටයි 20ටයි 21ටයි ඔක්කොටම අත ඉස්සපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නවා. අපි අහන්නේ ජනතාවට අයිතිය තියෙන්න ඕනේ නැද්ද? ඒ වගේ පිස්සෙක්ව අයින් කරන්න. ඒ වගේ මේ වැඩ කරන මිනිහෙක්ව Tamange නියෝජිතය විදිහට පිළිගන්නේ නැහැ කියන්නේ ජනතාවට අයිතිය තියෙන ව්‍යවස්ථාවක් තමයි අපි ජනතා ව්‍යවස්ථාවක් කියලා කියන්නේ. ඒ නිසා අපි ජනතාවට මතක් කරනවා මේ වගේ ශ්‍රී ලංකාර කරගන්න එපා. මේ සම්දර්ශන වලින් අහු වෙන්න එපා. මේක යම් විදිහක ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් සිද්ධ වෙලා තියෙනවා. කලින් එකට සාපේක්ෂව ඒක හොඳයි. අපි ඒක බැහැර කරන්නේ. හැබැයි අපි නැවතත් කියන්නේ මේකෙන් ඇත්ත ජයග්‍රහණය ජනතාවට ගන්න බෑ. ඒක ගන්න වෙන්නේ
පාර්ලිමේන්තුව දෙස ඇස්දල්වාගෙන බලා සිටීමෙන් නොවේයි අරගලය දැල්වීම තුලින් අරගලය පත්තු කිරීම තුලින් තමයි ඒක කරන්න පුළුවන් අපි ජනතාවට කියනවා ඒ වෙනුවෙන් පෙළ ගැහෙන්න සැබෑ ජනතා ව්‍යවස්ථාවක් දිනා ගන්න අලුත් ව්‍යවස්ථාවක් දිනා ගන්න ඒ ව්‍යවස්ථාවෙන් අපේ අයිතීන් තහවුරු කරපු ව්‍යවස්ථාවක් දිනා ගන්න අරගලය වටා සටන වටා එකතු වෙන්න කියන පණිවිඩය තමයි අපිට අද දවසේදී දෙන්න තියෙන්නේ ඔව් හරි පැහැදිලි 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ බොහොම පැහැදිලිව නැවත වතාවක් ගෝඨාභය රාජපක්ෂලා තමන්ගේ බලය වැඩි කර ගැනීම සඳහා ගෙනාපු ව්‍යවස්ථා සංශෝධනය. ඒ දැන් 19 මේ ඒක 19ට වඩා 19 තිබුණු ප්‍රතිපාදන කපලා ජනතාවට යම් විදිය ප්‍රජාතන්ත්‍රවාදී අයිති ඉන්නේ ඒගොල්ලන්ගේ රාමුව ඇතුලේ දුන්නා නම් ඒක නැති කරපු එකක් තමයි 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. 21 වෙනි 22 වෙනි එක කියලා කියන්නේ ඒ ඒක එන්නේ දැන් 20ට වඩා වෙන එකක් ගේන්න ඕන කියලා ඒක එන්නේ මේ මිනිස්සු බාහිර බැස්සට පස්සේ. ඒ නිසා ඒගොල්ලන්ට ඒක ගේන්න උනා. ඒ නිසා 20 වෙනි 21 වෙනි 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවල යම් විදිහකට මේ 20ට වඩා ඉදිරියට ගිය ප්‍රතිසංස්කරණ ප්‍රමාණය සිද්ධ වෙලා තියෙනවා. අපි මතු කරන්නේ පහුගිය කාලෙත් එහෙම ප්‍රතිසංස්කරණ උනා. හැබැයි ජනතාවට සිද්ධ වෙච්ච දෙයක් නැහැ. එහෙනම් ඇත්තටම ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය දිනාගත හැකි ක්‍රමයේ තමයි අලුත් ජනතා ව්‍යවස්ථාවක් ගේන්නේ. ඒ නිසා සරලව ගත්තොත් 20ට වඩා 21 22 ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. හැබැයි ඒකෙන් විතරක් මේ අරගලයේදි ජනතාව ඉල්ලපු අභිලාෂයන් ඉෂ්ට කරන්න සමත් වෙන්නේ නැහැ කියන එක තමයි අපි මතු කරන්නේ. බොහොම ස්තුතියි සිතුමා.